මෙතරණි ජීවිතය ගමනක් හා සමානයි නැතිනම් මේ සතිය අපි කතා කරන්න ආවු යොහන් සුභාරංචියේ දෙවැනි පරිච්ඡේදයට අනුකූලව ජීවිත එක්තරා විදියට සාදයක් හා සමානයි මේ කතා කරන්න ආවු කතන්දරයට අනුකූලව මේ සාදී නොහිතපු මොහොතක ප්‍රශ්නයක් ඇති වෙනවා මේ ප්‍රශ්න නිසා ඔබ නිකන් හිතෙන්න පුළුවන් මේ විවාහය සමරන්න ආවු කට්ටිය කොයිතරම් අසරණ වෙන්නේද ඔවුන්ගේ මනස තුල සිතුල තුල මොනවගේ දේවල් යන්නේද ඔවුන්ට හිතෙන්නේ නැති අයියෝ අපි ලැජ්ජ වෙන්න යනවා අපි කොහොමද ආයිත් මිනිස්සුන්ට මුහුණ දෙන්නේ අපි ගැන වැරදි මතයක් අදහසක් මුළු සමාජෙම පැතිරේ මේගොල්ලන් විවාහ උත්සවය පවත්වනවා නමුත් මිනිස්සුන්ට බොන්න මිදිවිෂ හරියට තිබෙන්නේ නැහැ කියන එක මේ නිසා මේ විවාහය සමරපු කට්ටිය ගොඩාක් අසරණලා සිටියව මොහොතක ජේසුස් වහන්සේගේ අම්මා ඇවිල්ලා ජේසුස් වහන්සේට කියනවා යොහාන් දෙවනි පරිච්ඡේදයේ 3 වෙනි පදේ ජේසුනි විවාහේ මේ උත්සවයේ ප්‍රශ්නයක් තිබෙනවා මිදිවිෂ නැති වෙලා තිබෙනවා නැත්නම් මිදිවිෂ ඉවරයි කියන එක දැන් ප්‍රශ්න මේකයි ඇයි ජේසුස් වහන්සේගේ අම්මා ජේසුස් වහන්සේ මේ ප්‍රශ්නේ ගෙනාවේ හේතුව මෙයයි ජේසුස් වහන්සේගේ අම්මා දැනගෙන හිටිය ජේසුස් වහන්සේට හැකියාව තිබෙනවා ප්‍රශ්න විසඳන්න මම නැවත වාරයක් කියනවා ජේසුස් වහන්සේගේ අම්මා දැනගෙන හිටියා ජේසුස් වහන්සේට හැකියාව තිබෙනවා ප්‍රශ්න විසඳන්න ඒ නිසා අද දවසේ ඔබගේ ජීවිතේ සමහරක් වෙලාවට මිදිවිෂ නැතිව ඇති ප්‍රීතිය නැතිව ඇති ප්‍රශ්න කරදරෙන් පිරීලා ඇති ආයතනයේ ප්‍රශ්න ඇති පෞල් ජීවිතය තුළ ප්‍රශ්න ඇති ඔබගේ ව්‍යාපාරය තුළ ප්‍රශ්න ඇති මොනවද ඔබ කරන්න ඕනේ ඔබට කරන්න තිබෙන්නේ එකම දෙයයි ප්‍රශ්න විසඳන්න පුළුවන් තනන් වහන්සේ නැමැති යේසුස් ක්‍රිස්තුස් වහන්සේට ඔබගේ ප්‍රශ්න අද දවසේ කියන්න ඔබ කියන්න ජේසුනි මගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මිත්‍රවරුනි ජේසුස් වහන්සේ ප්‍රශ්න වලට අහුම්කම් දෙනවා විතරක් නෙවෙයි උන්වහන්සේ ප්‍රශ්න විසඳනවා උන්වහන්සේ ප්‍රශ්න විසඳන්නේ නැතිනම් අපි මෙවැනි වැඩසටහන් පවා කරන්නේ නැහැ අපි තුල පුදුමාකාර විශ්වාසයක් තිබෙනවා අපේ ජේසුට පුළුවන් ඕනම මිනිසෙක්ගේ ප්‍රශ්නයක් විසඳන්න නමුත් ඒ ප්‍රශ්න විසඳන්න නම් ප්‍රශ්නේ ඇති මිනිසා ජේසුට ඒ ප්‍රශ්නේ බාර දෙන්න ඕන මෙන්න ඔබගේ අවස්ථාව ඔබගේ ජීවිතයේ නැමැති ප්‍රශ්න ජේසුට විශ්වාසයෙන් ඇදහිල්ලෙන් බාර දීලා බලන්න ජේසු මොනවද කරන්න යන්නේ කියන එක ඔබට ජේසු පිටයි